දැන් මීට කලින් ඔබට කියලා දුන්නා මේ වෘක්ෂ පොරොන්ද මේ තියෙන විහිළුකාර ස්වභාවය. දැන් අද මම කතා කරන්න යනවා භූත පොරොන්දම ගැන. භූත ගැන නම් වුණාම ඉතින් ඒක පේනවනේ ඒක තියෙන විහිළුව. කෙසේ නමුත් ඔන්න බලන්න මේ නැකත් ජ්‍යොතිෂය, ආයුර්වේදය සහ මේ විශ්වයේ සියලු දේවල් පදනම් වෙන එක්තරා මූල න්‍යාමයක් තියෙනවා. අපි ඒකට සංස්කෘත භාෂාවෙන් සහ පාලියෙන් කියනවා මේ පංචමහභූත න්‍යාමය කියලා. මේ පංචමහභූත න්‍යාමය වෛදික ජ්‍යොතිෂයටවත් ආයුර්වේදයට අයිති දෙයක් නෙවෙයි. ඒක මුළු විශ්වයේම දැනුම් පද්ධතියට අයිති දෙයක්. මම පොඩි විස්තරයක් කර හිටියොත් මට හොඳයි කියන්න. ඉන්දියාව විතරක් නෙමෙයි මේක ග්‍රීසියට, මෙසරයට, මෙසපොතේමියාවට, චීනයට, ජපානයට වගේ මුළු ලෝකයේ පුරාම තිබුණු එක්තරා දැනුම් පොදු දැනුම් පද්ධතියක් තමයි මේ මුළු විශ්වයම පවතින්නේ පංච ශක්තියක් මතයි කියන එක. ඒක මොකද්ද අදහස් කරන්නේ? මේ සංස්කෘතෙන් සෝ පාලියෙන් කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ. ඉතින් මේ අනුව විශ්වයේ යම් ශක්තියින් බෙදා හරිනවා පුද්ගලෝගේ ශරීරයක ක්‍රියාත්මක වෙනවා කියලා තමයි තියෙන්නේ. මුල් කාලයේ තිබුණු සීලවම මේ පුරාකෘත දර්ශනවාදවලට මේ පංචමහභූත න්‍යාමය පාවිච්චි කරලා තිබුණා. හැබැයි ඇත්තට මේකේ තියෙන ශාස්ත්‍රීය පදනම අරගෙන මේකේ තියෙන ගණිතය සහ ජීව රසායන පැත්ත සහ ජ්‍යාමිතික පැත්ත විතරක් අරගෙන තාම දිනු කරලා තිබුණා පුරාණීතු යවනයෝ කියලා අදහස් කරපු ග්‍රීක මේ බුද්ධිමතු. ඒ වගේම ඇරිස්ටෝටල් ගෙන් පස්සේ ආපු ටොලමි විශේෂයෙන්ම ළඟ පස්සේ පයිතගරස් මේ අය වෙනම ගණිත සූත්‍ර හදලා තිබ්බා මේ පදන න්‍යාමය පාවිච්චි කරලා. දැන් මෙතනදී ඒ වගේ විශ්ව දැනුමක්, විශ්වයේ මූලික දැනුමක් කොච්චර විහිළුවාකාරයෙන් මේ පොරොන්දම් බැලීමේ මේකට අතුවත් කරලා තියෙනවා කියලා මම ඔබට එක උදාහරණයක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ නැකත් 27 බෙදනවා මේ පංචමහභූතවල හැටියට. දැන් බලන්න මේකේ මොකද කරලා තියෙන්නේ? නැකත් 27 මුල්ම නැකත් ටික බෙදනවා, නැකත් පහ බෙදනවා පඨවි කියලා. ඊළඟ නැකත් ටික බෙදනවා ආපෝ කියලා. ඊළඟ නැකත් ටික බෙදනවා තේජෝ කියලා. ඊළඟ ටික බෙදලා තියෙනවා වායෝ කියලා. අන්තිම ටික බෙදලා තියෙනවා ආකාශ භූතය කියලා. මේ නැකත් එකින් එක අරගෙන ඒවයේ ගුණ ස්වභාවය ක්‍රියාකාරීත්වය පිළිබඳව කරපු ජ්‍යොතිෂ මූල ග්‍රන්ථයකින් හෝ යම්කිසි තාර්කික පදනමක් හදලා නෙමෙයි නිකන් නැකත් චක්‍රය උඩින්දම් පල්ලෙහාට ඉරිගගහ මේ පහ මේකට මේකට කියලා බෙදලා තියෙනවා. මම මුල්ව තවෙත් කිව්වා මේ එක හොඳට මේ අස්විද නැකත සම්බන්ධයෙන් කරලා තියෙන දේ. يعني ගිනි රාශි තුනක් පටන් ගන්න තැන අස්විද නැකතට කියනවා පඨවි ගුණයට අයිති කියලා. දැන් ඒ කතන්දරේ තියෙද්දි අපි බලමු පොරොන්දම් පරීක්ෂාවේදී මේ සුප්‍රකට ලිත්වල මම මේ ලිත්ම ගන්න මොකද මේවා මේ එක එකගේ පොත් ගන්න නැහැ ලිත්ම ගන්නේ මේවා තමයි ලංකාවේ වැඩි දෙනෙක් පොරොන්දම් බලන්න පාවිච්චි කරන මේ පාදක කරගන්න නියදි හැට තියෙන. ඒක නැත්නම් කාගවත් මේ පෞද්ගලික ලිතකට පහර ගැනීමක් නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. ඕන ලිතක් ගත්තොත් මේක තියෙනවා. දැන් බලන්න මේකේ මම ඉතාලි විහිළුකාර අවස්ථාවක් තියෙනවා. මේක කියනවා ඔන්න බලන්න. මම මේ පොතෙන් පෙළපෙළ ඔන්න බලන්න. මේක දැන් මේ කතා කරනවා ඔන්න බලන්න මේක කියනවා ලග්න පොරොන්දම, රාශි පොරොන්දම, වේද පොරොන්දම. ඔන්න දැන් මේකේ කතා කරනවා මේ භූත පොරොන්දම. අපි දැන් මෙතෙක් කතා කරපු මේ පංච මහභූතවලදී දැන් මේක එකතරක් කියනවා ආකාශ භූතයට පඨවි භූතයෙන් අයිති නැකත් හොඳ නැහැලු. හොඳ නැහැලු. ඒ මොකද මේක කියන්නේ මේ දෙන්න ගැලපෙන්නේ නැහැලු අහසට පොළොව වගේ. මේගොල්ලෝ ආකාශ කියලා අරන් තියෙන අහස කියලා. පඨවි කියලා කියන්නේ පොළොව. අහසට පොළොව වගේ දෙන්න එකට එකතු වෙන්නේ නැහැලු. ඔන්න දැන් ඒ අනුව ආකාශ භූතයට අයිති නැකතුයි පඨවි භූතයට අයිති නැකතුයි උලින් උපන් ගෑණියෝගේ පිරිමිකු යාවොත් ගැලපෙන්නේ නැහැ කියලා තීන්දුව කරනවා. ඒ අහසට පොළොව වගේ බලන්න මේ මූල ධාතුන්ගේ ස්වභාවයවත් අවබෝධ කරගෙන නැහැ. ඇත්තටම පඨවි කියන එකේ තියෙන නිරුක්තිය තමයි විශ්වයේ තියෙන ඕනෑම දෙක තියෙන තද ගතිය. ඝන ස්වභාවය තමයි පඨවි හැට අදහස් වෙන්නේ. ඒ වගේම දැන් ඇත්තටම මේ පඨවි කියලා අදහස් කරන්නේ මේ විශ්වයේ තියෙන ඕනම තැනක තියෙන තද ගතියට, ඝන ස්වභාවයට, ආකාශ කියලා තියෙන හිස් බවට, මේ අවකාශ ගුණයට. මේ අවකාශ ගුණය කියන එක අනෙක් සියලුම මූල ධාතුන්ට මිතුරුයි.
අවකාශය නැත්තම් කිසිම මූලධාතුව පවතින්නේ නැහැ. ඒක තමයි පංච මහ භූත සිද්ධාන්තය පිළිබඳ තියෙන මූල නිරුක්තිය. එතකොට ඒ නිරුක්තියවත් දන්නේ නැහැ මේ පොරොන්දම් හදපු මිනිහා, පාවිච්චි කරන මිනිහා. මේ මිනිස්සු හිතන් ඉන්නේ මේ ආකාශය කියලා කියන්නේ අහස, පටවි කියන්නේ පොළොව කියලා. ඒ දෙක අතර කියනවා ආකාශ ධාතුවට අයත් නැකත් විලුඟ පන්නයි, පටවි මේ නැකත් වල අයිති දෙන්න ගැලපෙන්නේ නැහැලු. මොකද මේ දෙන අහසට පොළොව වගේ දුරස්තයි. මේ වෙවම අපිට hina වෙන්න දර වෙන දෙයක් තියෙනවා. ඉතින් මම නැවත වරක් කියන්නේ මේ බොරුවට අහුවෙන්න එපා. කරුණාකරලා විවාහ ගැලපීම සඳහා වෙන සාර්ථක ක්‍රම තියෙනවා. ඒවා පාවිච්චි කරන්න මේ පොරොන්දම් පස්සේ යන්න එපා කියලා මේ තව එක උදාහරණයක් විතරයි පෙන්වන්නේ.